ආයිබෝන් සුබ දවසක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් බයිසිකල් මිල පිළිබඳව ඔබ උනන්දුවක් මේ දිනවල දක්වනවා නම් ඔබට පුළුවන් මේ වීඩියෝ හරහා යම්කිසි අයිඩියා එකක් ගන්න ඔබට මෝටර් බයිසිකලයක් ඩියෝ මෝටර් බයිසිකලයක් ගන්නට හොඳම අවස්ථාව මේකද කියන එක පිළිබඳව හොඳයි එස් රියසර් YouTube කණ්ඩායම අනිවාර්යයෙන්ම මෝටර් බයිසිකල් සහ අනිකුත් වාහන සම්බන්ධ විශේෂ විමර්ශන කරනවා මෝටර් බයිසිකල් වල මිල ගණන් සම්බන්ධයෙන් ඉතින් එහිදී සුවගත් කරුණු අනු ඔබව දැනුවත් කිරීම තමයි අපේ YouTube channel මූලික පරමාර්ථය ඔබට හොඳ සේවාවක් ලබා දීම හොඳ වාතාවරණයක් තුල යමක් වාහනයක් වෙලදී ගන්නට හෝ විකුණ ගැනීමට ඔබට අවස්ථාව තියෙන අවස්ථාව තියෙනවා නම් ඒ අවශ්‍යතාවය සඳහා අපි ඔබට උදව් කිරීමක් වශයෙන් මේ වීඩියෝස් ගෙනෙන්නේ මේ දිනවල ඩියෝ බයික් මිල සම්බන්ධයෙන් කතා කළොත් ඇත්තරම අද නොවැම්බර් 28 අද මේ දිනවල පවතින මිල ගණන පිළිබඳව සමීක්ෂණයක් කරලායි අපි මේ වීඩියෝ ගෙනෙන්නේ පහුගිය මාසයකට වගේ කලින් දිනවල ගත්තොත් මේම මිල ගණන් වලට වැඩියෙන් මිල ගණන් අපි සඳහන් කළා නමුත් දැන් සති දෙකක් සති තුනක් වගේ තුල කාලය තුල විශේෂයෙන්ම වාහන පාර්ට්ස් ආනයනය කිරීම නැවතත් ආරම්භ වීමත් සමගම ඇත්තරම මේ මෝටර් බයිසිකල් සම්බන්ධයෙන් තියෙන මිල ගණන් වලදී යම්කිසි වෙනසක් වෙලා තිබෙනවා ඒ නිසා පැවති මිල ගණන් වල නැවතත් අඩුවීමක් දකින්නට ලැබෙනවා ඉතින් අපි බලමු අඩු වෙලා තියෙන මිල ගණන් කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන්ම මම මෙහිදී නිෂ්පාදිත වර්ෂ 2013 නිපදවපු මෝටර් බයිසිකලයක් 2014 ඒ වගේම 2015 ඒ වගේම 2016 2017 2018 2019 2020 වගේ නිෂ්පාදිත වර්ෂවල ස්කූටි බයික් විශේෂයෙන් ඩියෝ බයික් එක මිල ගණන් සම්බන්ධව කතා කරන්නේ ඉතින් 2013 කියන්නේ ඔබ දන්නා දැන් මේ වෙනකොට වසර කීයක්ද මේ වෙනකොට මේ බයිසිකලයට ගත වෙලා තියෙන්නේ පාවිච්චි කරන්නට කොයිතරම් කාලයක් ගත වෙලා තියෙනවද මේ කාලය තුල මේ බයිසිකලේ ඔබ පවත්වගෙන ගිය විදිය අනුව තමයි මේ මිල තීරණය වෙන්නේ. ඒ කියන්නේ බයිසිකලේ කන්ඩිෂන් එක අනුව තමයි දෙවන මිල තීරණය වෙන්නේ. ඉතින් හොඟක් තියෙන දැන් ඔක්කොම වගේ තියෙන්නේ යූස් කරපු මෝටර් බයිසිකල් ශ්‍රී ලංකාවේ ආනයන කටයුතු වල සීමා යම් මට්ටමකට ලීල් වෙලා තියෙනවා. එතකොට ඒත් එක්ක වාහන පාර්ට්ස් මෝටර් බයිසිකල් පාර්ට්ස් නැවත ගෙන්නීම ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මිල ගණන් පිළිබඳව ඔබට වැටහීමක් තිබුණොත් මම හිතනවා බයිසිකල් විකුණ ගැනීම සහ ඒ වගේම බයිසිකලක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඔබට වැදගත් වීඩියෝක් බලමු. මේ වීඩියෝ පත් අපි බලමු 2013 වර්ෂයේ නිපදවපු මෝටර් බයිසිකලයක වර්තමාන මිල ගණන් වල තත්ත්වය. හොඳයි නිෂ්පාදිත වර්ෂයේ 2013 මෝටර් බයිසිකලයක් ගත්තොත් මීට මාස දෙකකට වගේ පෙර තිබුණේ මිල ගණන් 350,000 ඒ වගේම 380,000 වගේ අතර මිල ගණන් වල දැන් මේක තවත් පහළට ඇවිල්ලා තියෙනවා 310,000 ඒ වගේම 320,000 අතර මිලකට ඩියෝ මෝටර් බයිසිකලයක් ගැනීම හැකියාව තිබෙනවා. අපි බලමු ඊළඟට 2014 වර්ෂයේ නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක මිල ගණන්. ඉතින් මේ වෙළඳපොලේ තිබෙන්නේ මෑණි මිල ගණන් වල මෝටර් බයිසිකල් තමයි ඔබට දකින්නට හැකියාව ලැබෙයි. අනිෂ්පාදිත වර්ෂයේ 2014 ගත්තොත් මීට මාස දෙකකට වගේ පෙර තිබුණේ 380,000 ඒ වගේම 450,000 අතර වගේ මිලකට තමයි මේ බයිසිකල අලෙවි වුණේ. නමුත් යම් මට්ටමකට ආයෙත් පහළ බැහැලා තිබෙනවා. මේ දිනවල රුපියල් 320,000 340,000 වගේ මිලකට ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි අපි ඊළඟට යමු 2015 නිෂ්පාදනය කරපු ස්කූටි මෝටර් බයිසිකලයක මිල ගණන් කොහොමද කියලා බලන්නට මේ මෝටර් බයිසිකලේ ගත්තොත් 2015 නිෂ්පාදනය කරපු එකක් මේක ඉතින් මාස දෙකකට වගේ කලින් නම් තිබුණේ 410,000 වගේ මිල ගණනකට ඒ වගේම 475,000 අතර වගේ මිල ගණනකට තමයි තිබුණේ 410,000 475,000 අතර වගේ මිලකට තිබුණා. ඉතින් මේ බයිසිකලයේ දැන් මේ වෙනකොට 325,000ට ගැනීමේ හැකියාව තිබුණා. ඒ වගේම කන්ඩිෂන් එක අනුව 340,000 වගේත් මේ බයිසිකල් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි අපි බලමු ඊළඟට නිෂ්පාදිත වර්ෂයේ 2016 වගේ මෝටර් බයිසිකලයක මිල ගණන්. මේ තිබෙන්නේ එවැනි මිල ගණන් සම්බන්ධ චාට් එකක් අදපු මිල ගණන් සමීක්ෂණ වාර්තා වලින් ගත්ත අපි විශේෂයෙන් නිෂ්පාදිත වර්ෂයේ 2016 වගේ වෙනකොට මීට මාස දෙකකට වගේ කලින් තිබුණේ 475,000 ඒ වගේම 105,000 වගේ තමයි මේ බයිසිකල් අලෙවි වුණේ. දැන් හැබැයි මේක තවත් පහළට බැහැලා තියෙනවා 320,000 ඒ වගේම කන්ඩිෂන් එක අනුව 435,000 වගේ මිලවල් මිල ගණන් යටතේ මේ බයිසිකලේ අලෙවි වෙනවා දකින්න පුළුවන්. හොඳයි බලමු අපි ඊළඟට 2017 වගේ මිල ගණන් වල මේ නිෂ්පාදිත වර්ෂයේ මෝටර් බයිසිකලයක් මේක මාස දෙකකට වගේ කලින් තිබුණේ ඒ වගේම පහුගිය මාසයේ ගත්තත් 490,000කට වගේ තමයි අලෙවි වුණේ. ඒ වගේම 530,000 අතර මිලකට තමයි අලෙවි වුණේ. දැන් නම් මේක 370,000 ඒ වගේම 104,000ටත් ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔබට පේනවා කොයිතරම් දුරට අඩුවීමක් වෙලා තියෙනවද කියන එක පිළිබඳව
අද ඊළඟට අපි බලමු 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු මොටර් බයිසිකලයක් රඩියෝ මොටර් බයිසිකලයක් මේ එනකොට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා ඔබට 151,000 575,000 අතර මිලකට තමයි පහුගිය දිනවල මිලදී ගැනීමේ හැකියාව තිබුණේ දැන් නම් මේක අනිවාර්යයෙන්ම ඔබට 104,000ටත් ඒ ගැනීමේ හැකියාව තිබෙනවා ඒ වගේම 625,000 අතර වගේ අතර ගානකට තමයි ඔබට ගන්නට තියෙන්නේ එතනත් බයිසිකලයේ දැනට පවතින කන්ඩිෂන් එක අනුව තමයි මේ ගණන් සඳහන් කරලා තියෙන්නේ ගොඩක් අය හොඳයි ඊළඟට බලමු අපි 2019 වර්ෂයේ නිෂ්පාදනය කරපු මොටර් බයිසිකලයක මිලකරන සම්බන්ධව මීට මාස දෙකකට වගේ කලින් තිබුණේ 575,000 650,000 අතර වගේ මිලකට දැන් මේ වගේ මට්ටමේ බයිසිකලයක් ගැනීමේ හැකියාව තිබෙනවා ඔබට 640,000 වගේ ගැනීමේ හැකියාව තිබෙනවා ඒ වගේම කන්ඩිෂන් එක අනුව 475,000 වගේත් හලවි වෙන අවස්ථා තියෙනවා හොඳයි අපි ඊළඟට බලමු 2020 වගේ නිෂ්පාදනය කරපු මොටර් බයිසිකලයක් මේ වගේ මොටර් බයිසිකල 2020 වගේ නිෂ්පාදනය කරපු මොටර් බයිසිකලයක් 650,000 670,000 අතර වගේ අධික මිලකට තමයි වලේ වුණේ දැන් මේ බයිසිකලේ 475,000 සිට දැක ගන්නට පුළුවන් මිල ගණන් යටතේ ඉතින් මේක තමයි වර්තමානයේ ඩියෝ මොටර් බයිසිකල් වල මිල ගණන් වල තත්ත්වය හොඳයි ඔබට පැහැදිලි ඇති මම හිතනවා පැවති මිල ගණන් සහ දැනට පවතින මිල ගණන් වල තත්ත්වය හොඳයි මේ බයිසිකල් වල පහුගිය යුගයේ නිර්මාණය වෙලා තිබුණු ප්‍රතිම මිල ගණන් වල යම් මට්ටමකට පහළ බැසීමක් මේ දිනවල වෙලා තිබෙනවා ඉතින් ඇත්තටම පහුගිය දිනවල ඒ කාල වකවානුව තුළ ආනයනේ සීමාවීමත් සමගම ඇති වුණු මේ තත්ත්වයේ කෙමෙන් පහව යමින් තිබෙන බවක් තමයි පෙනී යන්නේ ඉතින් ඔබට පුළුවන් තීරණයක් ගන්නට මොටර් බයිසිකලයක් මේ දිනවල මිලදී ගන්නවද ඔබේ තියෙන බයිසිකලේ විකුණනවද කියන එක සම්බන්ධයෙන් හොඳයි රැඳී සිටින බොහොමත් පිස්සුදී SL RIYA SAYURU YouTube නාලිකාව වෙනුවෙන් ගිල්ලෙන්නම් සුබ දවසක් channel එක subscribe කරලා තියාගන්න ඔබට තවත් මෙවන් වටිනා වීඩියෝ රසක් ඉදිරියේදී බලන්නට හැකි වේ